ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මම ඩොලර්ස් 10ක් ප්‍රමාණයක් මගේ PayPal account එකට අරගෙන තිනවා cash roll කියලා app එකකින්. ඉතින් මේ app එක ගැන තමයි අද අපි video එක කතා කරන්න යන්නේ. ඉතින් මේක games ගහලා ඒ වගේම පුංචි tasks complete කරලා මුදල් හොයන්න තියෙන app එකක්. Google Play Store එකෙන් අපිට download කරලා වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත payout proof එක. ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර්ස් 10ක ප්‍රමාණයක්. ඉතින් මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්කවා මේ විදිහට ඩොලර්ස් හොයනවා කියන්නේ ඔයා රටට කරන ලොකු සේවයක්. ඉතින් දැන් අපි වීඩියෙන් කතා කරමු මේ app එක කොහොමද ඔයා download කරගෙන මේ විදිහට ඩොලර්ස් හොයන්නේ කියලා. මේ තියෙන ඇප්ලිකේෂන් එකට මේ app එක download කරගන්න පුළුවන් පහළ link එකෙන් ආවිලා. ඉතින් ඔය iPhone user කෙනෙක් නම් cash roll earn real money කියලා search කරලා බලන්න. ඒ වගේම මේ log එකක් තියෙනවද කියලා බලන්න. මේකම වෙනවා නම් ඔයාලට install කරගන්න පුළුවන්. මම හරියටම දන්නේ නැහැ මේක app store එක තුල තියෙනවද කියලා. ඉතින් කොහොම හරි ඇප්ලිකේෂන් එක download කරගෙන මෙතන විදිහට ඔයාලට open කරගන්න පුළුවන්. ඊට පස්සේ කෙලිම load වෙලා මෙන්න මේ වගේ page එකක් තමයි එන්නේ. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන invitation code එකක් type කරන එක. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ display එකේ වැටෙන code එක type කරගන්න. ඉතින් මේ code එක ගැහුවාට පස්සේ ඔයාලට sign up bonus එකකුත් ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් මම මෙන්න මේ විදිහට code එකක් enter කරගන්නවා. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට app එක ඇතුළ බලා ගන්න පුළුවන්. ඉතින් මෙයාලා ඊළඟට කියලා දෙනවා මේ app එකේ වැඩ කරන්නේ කොහොමද කියලා step කිහිපයකින්. ඉතින් ඔයාට මේක next කරගෙන යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ අර මං කලින් කිව්ව ඔයාට බලා ගන්න පුළුවන් bonus එක add වෙනවා. මෙන්න මෙතන ඔයාට පුළුවන් got it කියන එක click කරගන්න. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් balance එකේ ඩොලර් 1.5ක ප්‍රමාණයක් ඔයාට nominally හම්බෙලා තියෙනවා. ඊට පස්සේ දැන් ඔයා කරන්න ඕනේ මේකට Google account එකක් හෝ Facebook account එකක් පාවිච්චි කරලා register වෙන එක. මොකද හදිසියෙවත් ඔයාගේ තියෙන app එක delete නොත් නැවත ඔයාගේ සල්ලි ටික recover කරගන්න පුළුවන් එන්නේ මේ විදිහට log වෙලා තිබුණොත් ඉතරයි. ඉතින් මෙතන account icon එක උඩ click කරලා මෙන්න මෙතන තියෙනවා bind account කියලා මෙන්න මේක click කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනදී Google account එක මේකට bind කරන්න. මම මේක උඩ click කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ Gmail account list එක පෙන්වනවා. ඉතින් මෙතනදී ඔයාට කැමති Gmail එකක් මේකට select කරලා දෙන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න දැන් මම මගේ account එක මෙතන bind කරලා ඉවරයි. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ profile එකේ name එකත් උඩින් වැටිලා තියෙනවා. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ app එකේ මුදල් හොයන්න තියෙන්නේ කොහොමද කියලා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් dollar balance එකක් වගේම coin balance එකකුත් තියෙනවා. ඉතින් මෙතන dollars තමයි අපිට withdraw කරගන්න පුළුවන් ඉන්නේ අපේ PayPal account එකට. ඒක නිසා අපි dollars තමයි එකතු කරගන්න ඕන. ඉතින් මේකදී අපිට පුළුවන් මේ games play කරලා ඒ වගේම පුංචි application download කරගෙන coins හොයාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ coins dollar වලට මාරු කරගන්න. ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇති coin සහ dollars වලින් මොකක්ද කරන්න කියලා. ඉතින් දැන් මම ඔයාට කියලා දෙන්න මේ මුලින්ම coins හොයාගන්නේ කොහොමද කියලා. මෙතන මේ tasks කියන එක ඔයාට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ කෙරෝ වලේ තියෙන එකක්. මෙන්න මේකට click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකකට අපි අරගෙන එනවා. ඉතින් මෙතනදී කරන්න තියෙන්නේ දැන් app download කරලා ඒගොල්ලන් කියලා තියෙන දේවල් කරන එක. මෙතනදී ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ app එක download කරලා හෝ මේගොල්ලන් කියලා තියෙන දේවල් කරාට පස්සේ අපිට කොච්චර coins ප්‍රමාණයක් හම්බ වෙනවද කියලා. දැන් උදාහරණයක් ඉදිරිය ගත්තොත් මෙන්න මේක කියනවා අඩුම මිනිත්තු 35කට වඩා play කරන්න කියලා download කරගෙන. ඉතින් ඊට පස්සේ අපිට coins 5670ක් ගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් දැන් මම ඒකට ගිහිල්ලා පෙන්නන්නම්. මේකෙදී ඒ විස්තරය දාලා තියෙනවා හැම එකේම එහෙමයි. දැන් මේ මේකෙදීත් මේගොල්ලන් කියලා තිනවා මොකද්ද කරන්න ඕන කියලා. මේකෙදී නම් කරන්න තියෙන්නේ මේ ගේම් එකේ තියෙන එකක් මොකක් හරි පර්චේස් කරන එක. ඉතින් ඒව කරන්න යන්න ඕනේ නැහැ. සාමාන්‍ය කරන්න පුළුවන් ඒව තෝරගන්න. දැන් මේකට ගියොත් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා earn කියලා බටන් එකක් නිල් පාට. මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඒ අදාළ app එකට අපිව අරගෙන එනවා. ඉතින් දැන් මේ app එක නම් ලංකාවට available නැහැ. ඒක නිසා මේක download කරගන්න විදියක් නැහැ. දැන් ඔයා හිතන්නේ මේක available app එකක් කියලා මෙතන download button එකක් තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ එතනින්ම open දීලා විනාඩි 35ක් open කරගෙන ඉන්න. ඉතින් ඔයාගේ task එකට අදාළ වෙලා වෙනස් වෙනවා. ඉතින් ඒ කාලි වුණාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන අපේ app එකට එන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේක close කරලා මෙන්න මෙතන තියෙන in progress කියල එකක්. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අපි ට්‍රැක් වෙලා තියෙනවා මෙතන තාම ඉන්ස්ටෝල් කරලා නැහැ කියලා. ඉතින් ඉන්ස්ටෝල් කරා නම් මේක ඉන්ස්ටෝල් කියලා වැටෙනවා. ඒ වගේම ඔයා ප්ලේ කරපු වෙලාවත් මෙතනදී වැටෙනවා. ඉතින් ඔය විදිහට තමයි මේක මේ apps download කරලා points හොයා ගන්න තියෙන්නේ. ඉතින් ඔයාට games වගේ දේවල් තමයි මෙතනදී දා ගන්න තියෙන්නේ. දැන් මේ game එක ගත්තොත් ඔයාට බලා ගන්න පුළුවන් coins 11340ක් ගන්න පුළුවන්. මේක පැයක් හරියටම open කරගෙන ඉන්න ඕනේ.
දැන් ඒකත් තරක වගේමයි. දැන් මේක නම් ඉන්ස්ටෝල් කියලා බටන් එකක් තියෙනවා. දැන් මේක ඉන්ස්ටෝල් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරලා පැයක් ඕපන් කරන් ඉන්නවා කියන්නේ කිසිම තේරුමක් නැහැ. ඔයාලට මේක කරන්න පුළුවන් පහසුවෙන් මම ඔයාලට ස්ටෙප් ටික කියලා දුන්නා. ඊට පස්සේ මෙතනට ආවොත් අර ඉන් ප්‍රොග්‍රෙස් කියන එකට ආවොත් ඔයා මේක ඉන්ස්ටෝල් කරලා තියෙනවද නැද්ද? කොච්චරක් ඕපන් කරලාගෙන තියෙනවද කියලා වගේ ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහට ඔයාලට එකතු කරන පොයින්ට්ස් මෙන්න මෙතන බැලන්ස් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක ප්ලේ කරලත් පොයින්ට්ස් හොයාගන්න පුළුවන්. ඇත්තටම මේක නම් පොයින්ට්ස් හොයාගන්න ටිකක් අමාරුයි. මෙන්න මේ ගේම් එකෙන් සිම්පල් ගේම් එකක් තියෙන්නේ. ඉතින් මේකත් අපි ගොඩාක් ප්ලේ කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේ පොයින්ට්ස් හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසා මම ඔයාලට මේක රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. අර කලින් ඇප් ඩවුන්ලෝඩ් කරලා පොයින්ට්ස් හොයාගන්න දින ටාක්ස් එක තමයි රෙකමෙන්ඩ් කරන්නේ. ඊළඟට තව ඔයාලට මෙතන කොයින්ස් වගේම ඩොලර්ස් හොයාගන්න පුළුවන්. ඔයාගේ යාළුවන්ට ඉන්වයිට් කරලා මෙන්න මේකට ආවොත් ඔයාගේ කෝඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මතක ඇති මම ඇප් එක රෙජිස්ටර් වෙද්දී කෝඩ් එකක් ගන්න තැනක් පෙන්නවා. ඉතින් එන්නේ කෝඩ් එකට ගන්න තැනට ඔයාගේ කෝඩ් එක කවරි එන්ටර් කළොත් ඔයාලට කොයින්ස් 5000ක් ලබා ගන්න පුළුවන්. එයාගෙම ඩොලර්ස් 2ක් ලබා ගන්න පුළුවන් එක යාළුවෙක්ගෙන්. ඉතින් ඔය විදිහට ඩොලර්ස් මෙතන බැලන්ස් එකට ඇඩ් වෙනවා. කොයින්ස් මෙන්න මෙතනට ඇඩ් වෙනවා. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මේ කොයින්ස් ටික කොහොමද ඩොලර් වලට මාරු කරගන්නේ කියලා. මෙන්න මෙතන තියෙනවා ෆ්‍රීස් පොයින්ට්ස් කියලා එකක්. මේකට එන්න. ඉතින් මෙතනදී මෙයාලා කියනවා හැමදාම උදේ 10න් පස්සේ මේ පොයින්ට්ස් ටික ඩොලර්ස් වලට මාරු කරන පටන් ගන්නවා කියලා. ඉතින් තව විනාඩි 30ක් තියෙනවා මේක මාරු වෙන්න. 10න් පස්සේ ඔයාට පුළුවන් මේ ටික මාරු කරගන්න ඩොලර්ස් වලට. ඉතින් දැනට මගේ account balance එකේ coins 6000ක් තියෙනවා. ඉතින් coins 6000 මෙන්න මෙතනට ඇඩ් වෙනවා. සාමාන්‍යයෙන් මෙතනදී ඩොලර් එකක් කියන්නේ coins 10000ක වගේ ප්‍රමාණයක්. සමහරලාට වෙනස් වෙනවා. සමහරලාට coins 15000ක් යනවා. ඉතින් ඒක එක එක වෙලාවල් වලට තීරණය වෙනවා. මම ඔයාලට average එකක් විදිහට තමයි coins 10000ක් කියලා කිව්වේ. ඉතින් ওই විදිහට තමයි coins ඩොලර් වලට මාරු කරගන්න තියෙන්නේ. අපි දැන් බලමු එහෙනම් මේවා withdraw කරගන්නේ කොහොමද කියලා. මෙන්න මෙතන account එකට click කරලා මෙතන තියෙනවා withdraw කියලා එකක්. මේක click කරගන්න. ඊට පස්සේ මෙතනදී අපිට withdraw එක දාන්න පුළුවන් ඉන්නේ දවල් 12 ඉඳලා රෑ 9 වෙනකන් විතරයි. ඉතින් මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් තව පැය දෙකක් තියෙනවා withdraw එක දාන්න. ඉතින් withdraw එක දාන්න පුළුවන් වුණාට පස්සේ ඔයාගේ මෙන්න මෙතන balance එක පෙන්නනවා. මේකේ minimum withdraw එක වෙන්නේ ඩොලර්ස් 10ක ප්‍රමාණයක්. ඉතින් මෙතනදී ඔයාට කරන්න තියෙන වගේ PayPal account එකේ email එක ගහන්න සහ ඔයාව contact කරගන්න පුළුවන් වෙන email එකක් දෙන එක. ඉතින් PayPal account එක එකපාරක් ගැහුවට පස්සේ නැවත ඒක ආයෙ modify කරන්න විදිහක් නැහැ. ඉතින් ඩොලර්ස් 10ක withdraw එකක් දැම්මොත් ආයෙ ඔයාට ඩොලර්ස් 10ක් ගන්න බෑ දෙවෙනි පාර. ඊළඟට ඔයාට apply කරන්න පුළුවන් වෙන්නේ ඩොලර්ස් 30කට විතරයි. ඉතින් 10350 මේ විදිහට withdraw set එක යනවා. එකපාරක් PayPal එක දුනොත් ආයෙ වෙනස් කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඔය විදිහට තමයි සල්ලි withdraw කරගන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට සල්ලි අරගත්තුව වීඩියෝ මුලදීම පෙන්නුවා. ඉතින් ඔයාලට පුළුවන් දැම්ම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා වැඩ කරන්න පටන් ගන්න. ඉතින් මගේ channel එකේ කලින් ඉඳපු කෙනෙක් නම් ඔයාලට මතක ඇති වූහූ කියලා ඇප් එකකුත් මේ වගේම තියෙනවා. ඉතින් මේ ඇප් එකත් ගොඩක්ම සිම්පල් ඇප් එකක්. එදා අපි කතා කරපු ඇප් එක වගේමයි. ඉතින් මේ ඇප් එකත් ගොඩක්ම ලේසි. මේ ඇප් එක ගැන කරපු වීඩියෝ ලින්ක් එකත් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් මේකලුත් මම මේ නෝ ඩොලර්ස් කිහිපයක් withdraw කරලා තියෙනවා. මෙතන withdraw කියන එකට ගියාට පස්සේ record කියන එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මම ඩොලර්ස් 10 5 2 1 මෙන්න මේ විදිහට සල්ලි withdraw කරගෙන තියෙනවා. ඉතින් ඊළඟට මම දැන් මේ ඇප් එකේ නම් දාන්න පුළුවන් ඉන්නේ ඩොලර්ස් 30කට. ඉතින් මගේ බැලන්ස් එක මේක ඩොලර්ස් 15ක් තියෙනවා. ඉතින් මම මේ ඇප් එක ගැන තවත් කතා කරන්න යන්නේ නැහැ. මේ ඇප් එක ගැන මම වීඩියෝ එකක් කරලා තියෙන නිසා ඒකේ ලින්ක් එක කලින් වගේම පහලා දාලා තියන්නම්. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් අද ඇප් එක ගැන ඔයාගේ අදහස් මේ වීඩියෝ එක පහලින් දාන්න. අනිත් අයටත් ඒක වැදගත් වෙන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ ඉක්මනටම හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.